අයිබෝවන් සුබ දවසක් ඔන්න අපි අද අපේ ඉන්ටර්නෙට් YouTube channel එකෙන් අලුත් වීඩියෝ ක්ලිප් එකක් අරගෙන තමයි ඔයාලා හමුවට ආවේ ඩොබ්‍රෙ දේන් මීන දූස්‍රා සිචායස් ස්ථිතයු රුස්කීසික් අපි ගොඩක් දවස්වල අපේ වීඩියෝ ක්ලිප්ස් වල කතා කළේ විශ්‍යානුබද්ධ කාරණා සම්බන්ධයෙන් රුසියානු භාෂාවේ තියෙන නමුත් අපි හිතුවා මේ දවස්වලට කාලෝචිත මාතෘකාවක් පිළිබඳ කතා කරන්න එකට ප්‍රධානම හේතුව තමයි මේ දවස්වලනේ තාමත් ගෝලීය වසංගතයක් වෙන මේ කොරෝනා වෛරස් එක නිසා ගොඩක් අපේ ආදරණීය යාළුවෝ ගෙදරින් නම් තමයි ඔයාලගේ වැඩ කටයුතු කරන්නේ. ඒ හින්දා ඉතින් එතකොට ගොඩක් වෙලාවට ඔයාලගේ ආදරණීයන් පවුලේ අය ගෙදර තමයි රැඳිලා ඉන්නේ. ඉතින් එයාලට ගොඩක් වෙලාවට අපේ ලංකාවේ අය හදන්නේ ලංකාවේ තියෙන දේශීය ආහාර නැත්නම් අපි ගත්තොත් ඉන්දියන් ආහාර නැත්නම් ඔය वेस्टर्न फूड्स ने इतिन में आहार बटेर आहार वर्ग हदन वेन अलुत आहार हदाने रुसियानु आहार कोमद हदाने की एनग केला देन तमाय अपी अध हदाने इतिन अपी पे वीडियो क्लिप तक पटंगान खालिं मुलिन मताक करन अपी इंटरनेट यूट्यूब चैनल लेक ताम सब्सक्राइब करें नेत्ताम अनिवार्य सब्सक्राइब करान एवागे में इतिहा पैत थी ने बेल आइकन ने का क्लिक करान अमतक करान पा एम कोलोत तमा अपी अलुत वीडियो क्लिप पे का अपलोड पेच्च गमां ओयालाट नोटिफिकेशन का इन හරි අපි පළවෙනියටම අපි රුසියානු ආහාරය විදිහට කතා කරන්නේ මෙන්න මේ පැල්මෙනි කියන ආහාරය මේක රුසියානු සමාජයේ තියෙන වැදගත්ම ආහාරයක් මොකද ඒක තමයි ප්‍රධානම ආහාරය වෙන්නේ රුසියානු සමාජයේ අපි ඉන්ටර්නෙට් එකේ වුණත් ඔයාලා රුසියානු ආහාර ගැන ගහලා බැලුවොත් ප්‍රමුඛ ස්ථානීයම තියෙන ආහාරය මේක හදනකොට ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරන්නේ මස් හරක් මස් කියන ඒවා පාවිච්චි කරලා තමයි මේක හදන්නේ ඕගොල්ලෝ අපේ වීඩියෝ ක්ලිප් එක දිගටම බැලුවොත් අවසානයේ අපි කියලා දෙනවා මේ ආහාරය කොහොමද හදන්නේ කියන එක සිංහලෙන්ම හරි දෙවෙනියට බ්ලින් කියන ආහාරය මේක රුසියානු භාෂාවෙන් අපි කියනවා බ්ලිනි කියලා නේ මේක ගත්තා ගත්තාම මේකේ ස්වභාවය අපි කිව්වොත් ලංකාවේ ආදේශකයක් විදිහට අරගෙන මේ තෝසේ වගේ තෝසේ මිශ්‍රණයක් විදිහට හදන්න පුළුවන් මේක හදලා මේක ඔය ජෑම් වගේ පේස්ට් එකක් නැත්නම් ක්‍රීම් වගේ දේවල් පාවිච්චි කරලා තමයි ආහාරයට ගන්නෙ ඊළඟට මේ බීෆ් ස්ට්‍රොග්නොෆ් කියන එක මේක නමින්ම තේරෙනවා බීෆ් නේ හරක් මස් තමයි පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන් මේව පාවිච්චි කරලා පැස්ටා නැත්නම් ස්පෙක් කියන වගේ දේවල් එක්ක ආහාරයට ගන්නවා මේව දිවා ආහාරයට රුසියානු අය ප්‍රධාන ආහාර වේලකට එකතු කරගන්න දේවල් ඊළඟට මේ ප්‍රෙගොෆ් කියන එක ප්‍රෙගොෆ් කියන ආහාරය ගත්තොත් මේක සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ගත්තොත් පේස්ටි පැටිස් කට්ලට් වගේම තමයි ඒ විදිහටමයි හදන්නේ බේක් කරලා එකට දාන මිශ්‍රණයක් ඉතින් බිත්තර සැමන් ඒ වගේ දේවල් පාවිච්චි කළා සාමාන්‍ය රුසියානු සමාජයක හවසක තේමීසෙට වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට උනත් ඔයාලගේ ආදරණීයන්ට හවසක හදලා දෙන්න පුළුවන් රසබර ආහාර වේලා. ඊළඟට ගොළුබිස්ටි කියන එක ගොළුබිස්ටි කියන ආහාරය ගත්තාම මේකට ලංකාවේ ආදේශකයක් කියන අමාරුයි. මේ ආහාරය හදන්නත් පිටි මේ මස් ද්‍රව්‍ය තමයි ගොඩක් වෙලාවට මේ රුසියානු ආහාරවල ප්‍රධාන අංගයක් වෙන්නේ. ඉතින් මස් බිත්තර වගේ දේවල් පාවිච්චි කරලා මේ තමයි මේක හදන්නේ මේක හදුවට පස්සේ ස්වභාවිකව එයාලා මේක රස කරගන්න ශාකපත්‍ර ක්‍රීම් වර්ග වගේ දේවල් දාලා මේ විදිහට ලස්සනට සකස් කරගන්නවා මේකත් හවස තේමීසයකට වගේ සුදුසු ආහාරයක් ඊළඟට අපි කතා කරන්න හිතුවා ප්‍රධාන වශයෙන් මේ අපි කතා කරපු ආහාර වේලට අමතරව මේ සැලඩ් කියන එකනේ රුසියානු සමාජයේ රුසියානු ජාතිකයෝ ගොඩක් වෙලාවට පළතුරු සහ එළවලු ඒගොල්ලන්ගේ ආහාර ටික එකතු කරගන්න ගොඩක් රුචිකත්වයක් දක්වනවා ඒ හින්දා මේ එළවලු සහ පළතුරු කියන දේ ගොඩක් මිශ්‍රණයකට ලක් කරලා සලාඩ් එකක් හදාගන්නවා මේගොල්ලෝ ඒකට එක රස වෙන තව පේස්ට් එකක් නේ ක්‍රීම් වගේ තියෙන පේස්ට් එකක් ස්වභාවික ශාකපත්‍ර එකතු කරනවා ඉතින් ඒ අතර තියෙන සලාඩ් වලින් විශේෂ වැදගත්ම සහ ජනප්‍රියම ආහාරයක් තමයි මේ ඔලිව් කියන එකනේ ඔලිව් කියන සලාඩ් එක ඉතින් ඔයාලකත් ඔයාලට අපේ ලංකාවේ හදන සලාඩ් එක වගේම විදිහක් තියෙන්නේ ඔයගලන්ට පුළුවන් මේ ආහාර සම්බන්ධ ලින්ක් අපි අපේ වීඩියෝ ක්ලිප් එකේ යටින් ටයිටල් එකේ දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒක බලලා ඒවා ක්ලික් කරලා තව තොරතුරුත් මේක සම්බන්ධයෙන් හොයලා බලන්න ඊළඟට ලුබි කියන ගන්නේ ප්ලෆ් කියන ආහාරය මේක ගත්තොත් අපේ ලංකාවේ ගත්තොත් බිරියානි වගේ සමාන එකක් බිත්තර මස් මාළු වගේ ඉස්ස වගේ හැම දෙයක්ම එකට කලවමේ දාන සකස් කරන ආහාරයක් හරිම රසවත් දිවා ආහාරයකට ඉතාමත් යෝග්‍යයි ඊළඟට මේ සොල්යන්ක කියන ආහාරය
මේක ඇත්තටම ගත්තොත් සුප් එකක් ආහාර ගන්න කලින් නැත්තම් ගොඩක් කලකට රුසියානු ජාතිකයෝ පාවිච්චි කරන්නේ මේක රාත්‍රියට පානීය කරන්න සැහැල්ලු ආහාරයක් විදිහට මේක පාවිච්චි කර පුළුවන් තරමක් මේ දේ අධික ආහාරයක් එළවලු වර්ග පාවිතා කරලා මේක හදනවා මස් වර්ගත් පාවිච්චි කරලා ඊළඟට මේ බ්‍රෂ් කියන ආහාරය බ්‍රෂ් කියන එක සාමාන්‍යයෙන් පළතුරු පාවිච්චි කරලා සමගින් මේක හදන සුප් එකක්මයි මේකත් මේකත් ඉතාමත් ප්‍රණීතයි රුසියානු සමාජය තුළ ඉතාමත් ජනප්‍රියයි අවසාන වශයෙන් අපි කතා කරන්න හිතුව ආහාරය තමයි මේ කවාස් කියන එක කවාස් කියන එක බියර් විශේෂයක් සාමාන්‍යයෙන් හවසට පානය කරන්න මෙයල් හදන එකක් රුසියානු වෙළඳපොළේ ඉතාමත් ජනප්‍රියයි ඔයගලන්ට පේනවා මේ ඩිස්ප්ලේ එකේ පේන විදිහට මේ මේකේ තියෙන මේ විදිහට කෑන් බොටල් විදිහටත් වෙළඳපොළේ ගන්නත් තියෙනවා රුසියානු සාම්ප්‍රදායික ගෙවල් වල මේවා මේ හදනවා අපිට දකින්න පුළුවන් ඉතින් අපි මේ කතා කරපු ප්‍රධාන ආහාර මේ පාන වර්ග සලාඩ් ඒ වගේ දේවල් ඔයගලන්ට මේ ලින්ක් පහල අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් වලින් බලලා වැඩි තොරතුරු බලා ගන්න පුළුවන් අපි මේ අතරින් තෝරගත්ත එක ආහාරයක් प्रधान वशं हदन विदिश उल दवाय प्राप्लवी निम नोगा इदी लेट्स ट्राई टू सम फूड्स अभी कथाकरण रुसिया प्रधान आहार अभी रटे तीन किरीबात बात वगे तीन प्रधान प्रमुखता हमें आहार मे पेलमी की कथाकरण एक हदन विद्य तमय मे पेहदलीला रूप वाले अभी हदन विद्य कीलवा मे हदन पाविचर अमुद्रव्यटिक तमा दालती है बितर इतकोट सामान्य एलवल तेल लून मस्वर्ग कुहमत गण की मात्रा मेक सामान्य सर विद्य तमय दालती है उगलेंगे फौल ඉන්න ප්‍රමාණයට අනුව මේක හදන ටික ඊට අනුරූපව සකස් කර ගන්න වෙනවා ඊළඟට මේක හදන විදිහ ගත්තහම පියවරෙන් පියවරට අපි දාලා තියෙනවා හොඳට සිංහලෙන් කියවලා බලලා මේක හදන්න හරිම සරලයි ගොඩට ගෙදරදී හදලා ඔබගේ ආදරණීයන්ට මේ දවස්වල ගෙදර ඉන්න වෙලාවේ හදලා දෙන්න පුළුවන් ගොඩක් කැමති වෙයි අලුත් දෙයක් අපේ ශ්‍රී ලංකාවේ සමාජයට ඉතින් එහෙනම් අපි අද කතා කළේ මේ දේවල් හදලා ඔයාලා විනෝද වෙයි කියලා හිතනවා ඉදිරියටත් අපේ ඉන්ටර්නෙට් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ වීඩියෝ ක්ලිප් එක ඉවර කරන්න කලින් සුපුරුදු ලෙස මතක් කරනවා නැවතත් අපේ ඉන්ටර්නෙට් YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න ඒ වගේම ඊට හා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා එතකොට තමයි ඔයාලට අපේ නවතම වීඩියෝ ක්ලිප් එකක් ආපු ගමම notification එක ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් අදට අපි සමු ගන්නවා නැවත මෙවැනි වීඩියෝ ක්ලිප් එකකින් හම්බෙමු දස් විදානියා ස්පසීබා thank you